అలాగే అంతుగురేం వాగావే గస్సోల కంద కరటి కును వేళ గస్ మెరల గిహిల తీయనవాద ఇక గొడాక్ కెలావట సిద్ధ వేనే వెహి కాలేట අයිබෝවන් සුබ දවසක් හැමෝටම ඔන්න මං අදත් ආවා අලුත්ම අලුත් වීඩියෝ එකක් කරන් ඔයාලට මං භද්‍රා ගුණතිලක සුබේ මුඩු වැඩියා YouTube නාලිකාව දැන් මේ මං පෙන්නන මගේ ලිප්ස්ටික් ගහක් මේක මේකේ කරටිය කුණු වුණා ඇත්තෙම ඒ කියන්නේ කොළ කහ වෙලා අදිනකොට එකපාරට බොබේ ගැලවිලා එළියට ආවා ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා තද වැහි කාලවල වල. ඉතින් ඒකට මම පුංචි ප්‍රතික්‍රමයක් යොදවුවා. ඒක හරි ගිහිල්ලා දැන් බලන්න ඒ කඳ යටපල්ලෙහාට කුණු වීම ගිහිල්ලා නැහැ. දැන් ඒ කඳේ තියෙන අර පොඩි පොඩි අංකුර තියෙනවනේ කඳේ. ඒක අංකුර සක්‍රිය වෙලා මට පැල ගොඩක් දීලා තියෙනවා. දැන් මගේ මේකේ ගොඩක් පැල ගැලෙව්වා මම ගලවලා වෙනවම හිටෙව්වා. තව කීපයක් ඉතුරුලා තියෙනවා. ඉතින් වීඩියෝ එක කරන්න ඕන නිසා මම ඒ ටික ගැලෙව්වේ නැහැ ඔයාලට. ඉතින් මේ වගේ ඇත්තටම අපි නිරන්තර පරීක්ෂාකාරී වෙනවා නම් අපිට පුළුවන් අපේ වගාව ගොඩක් ලිඩ රෝග වලින් බේරගන්න. මම මේකට පාවිච්චි කරන්නේ ක්ලෝරෝ තැලෝනිල් කියන එහෙම නැත්නම් අපි ඩැකොනිල් කියලාත් කියනවා විවිධ කම්පැනි වලින් එක එක නම් වලින් එනවා බෙහෙත තමයි ක්ලෝරෝ තැලෝනිල් මේක ගොඩාක් ලෙඩ රෝගවලට හොඳයි මේ දැන් මේ ලිස් එකේ තියෙනවා සුදුසු ලෙඩ රෝග මොනවද කියලා ඉතින් මේක පත්‍ර දිලිර නාශකයක් වගේම මුල් කුණීම සඳහාත් හොඳයි ඉතින් මම සාමාන්‍යයෙන් අපි පත්‍ර දිලිර නාශකයක් විදිහට මැන්කොසෙබ් හරි ඇන්ට්‍රකෝල් හරි දානවනේ එතකොට ඒවා එක දිගටම දාන්නේ නැතුව මාරුවෙන් මාරුවට ඒවා දාන අතරට මේ වගේ ඩැකොනිල් වගේ එකක් ක්ලෝරෝ තැනඩිල් වගේ එකක් දානවා නම් අපිට මේ ලෙඩ රෝගවලින් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් මේ පැල නරක් වෙලා මැරලා යන එක. ඉතින් ඔයාලට ඒක දැනුවත් වීම සඳහා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලා යම් දැනුමක් ලබා ගත්තා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube නාලිකාව සුබේම උඩ වැඩියා YouTube නායිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි. සුබ දවසක්.